මුලින්ම අවධානය දේශීය පුවත් වෙත කොවිඩ් මරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අගෝස්තු 10 වෙනිදා සිට දින 3ක් තුල එන්නත් ලබා දීමට නියමිතයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දනුම් දෙන්නේ 19.6 දුරකථන අංකය මත ඒ සඳහා ලියාපදිංචි වන ලෙසයි මේ අතර කොරෝනා මරණයට තුන්වන මාත්‍රාවක් හෝ බූස්ට් එකක් ලබා දීමට අවධාන යොමු වී තිබෙනවා මේ වගකීම පැවරෙන්නේ කොවිඩ් මරණ කාර්ය සාධක බලකායටයි කාර්ය සාධක බලකා රැසීමේදී මේ ගැන අවධානය යොමු කළේ ජනාධිපතිතුමන් විසින් රේදා පැවති කාර්ය සාධක බලකායේදී තෙවන මාත්‍රයක් හෝ බූස්ට් එකක් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ජනතාවට ලබා දිය යුතු දයන්න පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවා එහිදී විශේෂ මාතිකරු ජනාධිපතිතුමා දැනුම් දුන්නා එන්නත් කරන කමිටියට ඒ ගැන සොයලා බලලා එසේ ජනතාවට අවශ්‍ය පරිදි ලබා ගැනීම සඳහා ඉදිරියේදී ලබා ගැනීම සඳහා ඇනෝම් කිරීමට අවශ්‍ය පරිදි සුදුසු ක්‍රියාමාර්ග ගන්න ලෙස අධිකරු ජනාධිපතිතුමා විසින් දැනුම් දීමට කටයුතු කරන ලැබුවා. පළමු දෙවෙනි මාත්‍රා තවම අවසන් වෙන්නේ නැහැ. එසේනම් තුන්වෙනි මාත්‍රාවකට හදිසි වෙන්නේ ඇයි? අපි මේ වෙනකොට බලාගෙන යනවා එහෙම අවශ්‍යතාවක් අපේ රටේ මේ වෙනකොට තියෙනවද කියලා. හැබැයි අපි දන්නවා තවම ඉන්නවා එන්නතේ පළවෙනි මාත්‍රාව සහ දෙවෙනි මාත්‍රාව ලබා නොගත් පිරිසක් අපේ රටේ. ඒ අයට තමයි අපි ප්‍රමුඛස්ථානය ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. තුන්වෙනි මාත්‍රාව දෙනවා නම් එහි ප්‍රමුඛ අවශ්‍යතාව තියෙන්නේ ඇත්තටම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට. දිවයින පුරා ස්ථාන ගන්නාවක පළමු හා දෙවන එන්නත් මාත්‍රා ලබා දීම අදත් ක්‍රියාත්මක වුණා. මෙතෙක් කිසිදු මාත්‍රාවක් ලබා නොගත් කොළඹ පදිංචිකරුවන්ට කොරෝනා එන්නත් ලබා දීම අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය ආශ්‍රිතව සිදු කෙරුණා. අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ පැවති වර්ෂාවද නොතකමින් විශාල පිරිසක් එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි බවයි. කොළඹ විහාරමාදේවී උද්‍යාන පරිසරයේදීද අද වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා සයිනපම් එන්නතේ පළමු හා දෙවන මාත්‍රාව ලබා දුන්නා. යුද හමුදා මෙහෙවන මෙම එන්නත් කරන මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මකයි. පනාගුර පිහිටි යුද හමුදා බෝධිරාජාරාමයේදීද සයිනපම් එන්නතේ පළමු හා දෙවන මාත්‍රාව ලබා දීම අදත් සිදු කෙරුණා. ඒ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහායි. මේ අතර අදත් සයිනපම් එන්නත් මාත්‍රා 18,60,000ක් ශ්‍රී ලංකාවට ලැබුණා. දැනට ශ්‍රී ලංකාවට ලැබී ඇති සයිනපම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 14.7ක්.